ফেলে লজ্জায়। কোহমো দিতে কোহমতে তে মিয়াট উত্তর দেননি কি আন্নকু ওয়া কোহে আনে গামান্দ কেদর হোয়া মামা কেদর মাই ওয়া বিদিয়েট ඒක මට උණු පොඩි අවුලක් මොකෝ දකින හැම වෙලේම ඔයා ඉන්නේ කරදරයකමයි ඇත්ත තමයි මට ඔයාගෙන් දෙයක් දැනගන්න පුළුවන්ද ඔයාට ඇති තරන් සල්ලි තියෙනවනේ වියදම් කරන්න මේ ලෝකෙ සල්ලි වලට ගන්න බැරි මොනහරි දෙයක් තියෙනවද කියන්නකෝ මොකුත් නැහැනේ ඇත්තටම මොකුත් නැහැනේ වාතේ හා ඔක්සිජන් වාතේ තමයි ඔය දිංගට අමතකුණානේ ඔයාව පේන්නේ මට පොඩි එකෙක් වගේ ඕක දාගන්න ඔහොම පාරේ විද්දොත් ඔයාට ආයි ඉස්කෝලේ යන්න බැරි වෙයි මෙයානෙ මේ ගුජුම්පියෝගේ හතුරා මේ ස්වොන්ඩකල් මොකද ඔයා මෙහෙ ගුජුම්පියෝ හම්බෙන්න නේ දාවේ ඔය ඔල මොට්ටල යව මට මතක් කරන්නවත් එපා ඕක ජිහුගේ නේද මේක දෙන්න පුළුවන්නේ චුට්ටක් ඉන්න අපි තේකක් බීල යන්නේද
වා ගුජුම්පියෝ එක්ක ඔය තරම් තරහද? වාව්, ඔයා නම් මාරයිනේ. එයාත් එක්ක ජීවිතේටම කවුරුත් තරහ වෙලා ඉඳලා නැහැ. මිනිස්සු හුනේද? ජීහු නම් හැපි එකේ ඇත්තේ. ඔයාලා සේරම්ම කොච්චර කල්ලිඳන් යාලෝ වෙලා හිටියද? පුංචි කාලිඳම්ම. ඔයා දැ මොනහරි දෙයක් ගැන හිත හිත නේද ඉන්නේ? උදව්වක් හැටියට ඕන දෙයක් අහන්න දන්නව නම් කියන්න. උදව්වා? මේ දවස්වල අපි මාර හැපි එකේ වාහින්ද. ජීහුවා අයයි මින්සෝහුයි ගොඩාක් අඳුරනවාද? අඳුරනවද? එතකොට ජීහුට අවුරුදු 5යි. එයාලගේ වාහනේ ඇක්සිඩන්ට් වුණා. ජීහු විතරයි ඉතුරු වුණේ. ජීහුගේ දේපල හින්දා හැමෝම එයාගෙන් ප්‍රයෝජන ගන්න හැදුවා. ජීහුට තනි වෙන්න නොදී එයාව බලාගත්තේ මින්සෝහු අක්කා. ජීහුගේ අක්කා වුණෙත් අම්මා වුණෙත් පළවෙනි ආදරේ වුණෙත් එයාම තමයි. අනේ ලස්සන ආසින් වැස දිය කිඳුරියක් වගේ. ආසේ කොහෙද දිය කිඳුරියෝ? එයාගේ අම්මලා ගොඩාක් සතුටු වෙනවා ඇති. ඒ වගේ ලස්සන දුවක් යාළුවට ඉන්න හන්දා. මින්සෝහු අම්මා මින්සෝහු නේදේ? හරිම පුදුම විදිහට තමයි දෙයියෝ මවන්නේ. සමහරු ලස්සනයි, සමහරුන්ට මොලේ තියෙනවා. අපිට තමයි අපිට ඉන්න පීනන්න පුළුවන් කෙල්ලෙක්. කාලා ඉවරද? අක්ක ශක්තිමත් හින්දා බර උසන්න වුණත් පුළුවන් එයාට. ඒක හරි. ඒ වුණට ඔයා වුණත් ඩයට් පාරක් දාන්න හිතන එක වැරද්දක් නෑ. අපේ කිනාන ජීවිතයට මෝස්තර නිරූපිකාවක් වෙන්නේ නෑ. ඒ වුණ දරදස්තවද්ද අපේක්කෙන ලෝය කෙනෙක් වෙන්නේ. මං හිතන්නේ නිරූපිකාවක් වෙයි. අනේ පිරිමි කියන්නේ මහ ගොන්නාම්බු ටිකක්නේ. තරුණ කාලේදී නිරූපිකාවක් වෙලා වයසට ගියාම නීතිවේදිනියක් වෙනවනේ. සුපිරි කතාව අම්මේ. ජැන්දියෝ ඔයා දොඩම් කාලා ඉවරනේ. ඔය ජැන්දිට තියලා තියෙන ඒවා තාත්තේ. මේ මොනවද? මොකක්ද? ඔබ ලයිට් බිල. හරි බලමු. සංගමෝදු 5000යි. එච්පොන් 20000යි. ජීපන් 50000යි. ඔහේ නෝ. ඔක්කොම හොඳ අස්සේ හරිද? දැනගන්නවා. මෙහෙම ඔට්ටු දාලා කවද්ද දින්නේ කියනකෝ? ඇත්ත. අම්මලා කිව්වා අස්සේ පිටු උඩ යන ඔට්ටුවෙන් බඳින්න එපා කියලා. දෙන්නේ. අම්මා සංගමෝදු තමයි නරක.
මොකද උනේ? ඇයි මේ වැටිලා? පවුනේ? මේ පැත්ත බුම්මට්ටක් වගේ බලාගෙන හිටියද බෝලේ මූණට ගහනකම්? අඩන්න එපා. මොකද ඔහොම අඩනකොට කණ්ණාඩියෙන් බලන්නකෝ. කැත විතර මොකද අනුකම්පාව? මට අඩන්නත් ඔහෙකින් අවසර ගන්න ඕනෙද? අනික ඔහෙ හරි කැමතිනේ මට රිදෙනවට. දැන් ඉතින් හරි සතුටුයින වෙච්ච දේට. කෙනෙක් උදව් කරන්න ආපුවා මොහොමද කතා කරන්නේ? දැන් කිව්ව නේද අඩන්න එපා කියලා? දැන් කවුද උදව් ඉල්ලුවේ? ඔහෙගේ උදව් මට ඕනෙම නෑ. මේ ලෝකේ හැමෝම මැරිලා ඔහෙ විතරක් ඉතුරු වුණත් මට ඔහෙගෙන් නම් උදව් ඕනෙම නෑ. මට මේ හැමෝටම වඩා ඔහෙවයි පිළිකුල්. ඒ දැන් ඔච්චර මාත් එක තරහින් ඉන්නේ ඇයි? ආ ඔක්කොම කෙල්ලෝ ට්‍රයි කරන්නේ මට. සල්ලි තියෙනවා. කාමර 50ක විතර ගෙයක් තියෙනවා. එච්චරද? ඔයා කොහොමද ගුජුම්පියෝට කැමති නොවී ඉන්නේ? දශමයකවත් මොලයක් නැද්ද? ඔහොම නෙමේ ඔළුවෙන් හිටගෙන කිව්වත් ගුජුම්පියෝ කියන මිනිහට මං කැමති නෑ. ඔය බලන විදිය අඳින විදිය කොණ්ඩේ හදන විදිය තියනව නේද? මට පේන්නම බෑ. බෝලේ වැදුනේ ඔළුවේද? කටවහන් අහන් ඉන්නවා. තමුසේ මහලොකුවට ලස්සනට ඇඳගෙන හිටියට තමුසේගේ ඇඟ ඇතුලේ තියෙන විස බීජ අනිත් මිනිසුන්ට පතුරන්නේ කොහොමද කියලා කල්පනා කර කර නේද ඉන්නේ? මම ආයෙත් කියන්න ඕනේද? සල්ලිකාර ගුජුම්පියෝ මං හැමදාම තමුසේට වෛර කරනවා. වෛර කරනවා. ආස්! කෝලේ විනෝද චාරිකා.